is Other Than a Crime Time News. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දිල්කා සමන්දලි ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. ජනාධිපතිගේ දුර කාලය වසර 5යි ශ්‍රේෂ්ඨාධිකරණය දෙනුම් දෙයි. හැකිනම් පක්ෂයෙන් ඉවත් වී පෙන්වන්න ජනපතිගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට අභියෝගයක්. පිට කොන්දක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්සලා පෙන්වන්න ඔන්න අපිට පුළුවන් වැඩේ අපි කරනවායි කියලා හිත. ජනපති වටහා ගත යුතු දේ මහින්ද කියයි. ජනාධිපතිතුමා කියනවා මේක කුණු කන්දක් කියලා මෙහා. ඉතින් මේ කුණු කන්දවල් එක එක වුණේ අපිද? බඳුම් ක්‍රේන් වේදිකාවත් උණුසු. අපේ අය තොරගම් කරා. වානාවා පොඩාපෝ කයිලවරා කයිලවරා. විශාලතම කොකේන් තොගය එලිපිට විනාශ කෙරේ. රජයේ වෛද්‍යවරුන් නොදන්වා වර්ජනයකට යාමේ සූදානමක්. නිසි විසඳුම් ඉදිරිපත් කළේ නැත්තම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරා. වත්මන් ජනාධිපතිවරයාට සිය දුරයේ රැඳී සිටිය හැකි කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ සිය දුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුකීදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට අදාළව මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි. The big story. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනවාරි 9 වෙනිදා එම දුරේ දිවුරුම් දෙනු ලැබුවා. එතෙක් ජනාධිපති දුරේ කාලය වසර 6ක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද 2015 වසරේදී ගෙනෙන ලද 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 5ක් ලෙස සංශෝධනය කෙරුණා. ඒ අනුව ජනාධිපති දුර කාලය සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇතිවිය හැකි බැවින් එවැනි ව්‍යාකූලතා මගහරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටි බව ජනාධිපති මාධ්‍යංශය පසුගියදා නිවේදනය කළා. ජනාධිපතිවරයා සිදු කළ ඉල්ලීමට අදාළ කරුණු විභාගයේ 21 ජනවාරි 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරුණා. ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, බුවනෙක අලු විහාරේ සිසිරදාබ්‍රු සහ කේටි චිත්‍රසිරි යන විනිසුරු මඩුල්ල හමුවෙයි. ජනාධිපතිවරයාගේ දුර කාලය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඊයේ දිනේදී ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා. ඒ අනුව ජනාධිපති මාධ්‍යංශය අද පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට සිය දුරේ රැඳී සිටිය හැකි කාලය වසර 5ක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බවයි. මේ අතර කැෆේ සංවිධානයද අද මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිබඳව අදහස් පළ කළා. අපි කැෆේ සංවිධානයත් තවත් සිවිල් සංවිධාන ගණනාවකුත් අධිකරණයේදී ඉදිරිපත් කරපු මතය ජනාධිපතිවරයාට දුර කාලයක් දැරිය හැක්කේ අවුරුදු 5ක් පමණයි කියන මතය ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ තුළ අපි දකින ඉතාමත්ම වැදගත් කාරණය තමයි මේ රටේ බලපෑමට යටත් නොවන ස්වාධීන අධිකරණයක් ස්ථාපනය වෙලා තිබෙනවායි කියන මතය. අනෙක් අතට මේ ජනාධිපති ධූරය අවුරුදු 5 කවදා සිට පටන් ගන්නවද කියන කාරණය පිළිබඳව නිශ්චිත අදහසක් මේ තීන්දුව මගින් ප්‍රකාශයට පත් වෙලා නැති බවත් ඉතාමත් පැහැදිලිව පේනවා. නැවත වරක් මේ සම්පූර්ණ දුර කාලය ගත කරන්නට ජනාධිපතිවරයා තීරණය කරනවා නම් පස් වසරක දුර කාලය ආරම්භ වන්නේ ජනවාරි 8 වෙනිදාද, එහෙම නැත්නම් 19 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙච්ච බලාත්මක වෙච්ච අප්‍රේල් 22 වෙනිදා සිටද කියන ප්‍රශ්නය මතු කරලා ඒ පිළිබඳවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීමේ විමසීමේ අයිතියක් ජනාධිපතිවරයාට තිබෙන බව ඉතාමත් පැහැදිලිව පේනවා. The big story. නව පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එම කටයුතු කර පෙන්වන ලෙසට අභියෝග කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හෝමගම ඊයේ පැවති ජන හමුවක් අමතමින්. ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ සංවිධානය කළ ජන හමුවක් ඊයේ පසොරුවේ හෝමාගමදී පැවැත්ුණා.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැලියට එක්වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසකින් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ජනාධිපති කොමිසමක් දානකොට කිව්වා ඔය යට ගහන්න. සමහරු කෝ කඩුව නැහැ ගාවට ගිහිල්ලා නවත්තගෙනයි ගියේ. ඒක බලන්න පුළුවන් 17 වෙනිදා වර්තාව ආවම. එවන්න සතියක් කල් ගියා. ඒකටත් සමහරු කෑ ගැහුවා. ඇයි ඒ? සතියක කාලයක් ගත්තේ නීතිපතිගේ උපදෙස්. මොකද මේකේ නිර්දේශ තියෙනවා මේ චෝදනා සනාථ කරන්න නම් මෙන්න මේ ලියවිලි තියෙනවා. ඒවා මහ බැංකුවේ තියෙනවා. වෙනත් බැංකුවල තියෙනවා. ඒතර වර්තාව ගෙනල්ලා මෙතෙන්ට දැම්මනම් වර්තාව අනුව තිබෙන කරුණු දැනගත්තාම වග උත්තර කරුවන් වෙන්න ඉන්න අය. සල්ලි තියන අය නේ ඒගොල්ලෝ. සල්ලි හම්බ කරපු අය නේ මේකේ. සල්ලි වීදම් කරපු හැටි තමුන්නාසලා දැක්කනේ. එහෙනම් මේ සල්ලි වීදම් කරන එකක් නැද්ද? ඒ තින සාක්ෂි වෙනස් කරන්න. ඒ නිසා ඒවා රැක ගන්න ඕනේ. අගමැතිතුමා පහුගිය දවස්වල dance කර කර ගියා සමහරු කියන්න ගත්තා මේක බැඳුම් කර ජොලියට දාන dance එකක් කියලා. කොහොම වුණත් අපි විශ්වාස කරනවා මේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනකොට බැඳුම් කර වංචාවට එක්සත් ජාතික පක්ෂය කොටු වෙලා තියෙන කොටුවිල්ල බලන්න පුළුවන්කම තියෙයි. මේ රටේ ජනතාව ඡන්ද ව්‍යාපාරයේ කොහොමද ඡන්ද ලකුණු කරන්නේ කියලා එක්සත් ජාතික පක්ෂය. දේශපාලන පක්ෂයේ කුමක් වුවත්, තනතුර পদවිය කුමක් වුවත්, පාට කුමක් වුවත් මේ සියලු වැරදි කරන අයට, වැරදි කරපු අයට දිය හැකි ඉහෙළම දඬුවම දෙන්න නීතිය ඉදිරියේ මට කළ හැකි සියලු කැපවීම මම කරනවායි කියේක මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. මම කරන්නේ සෙල්ලමක් නොවන බවත් මම දන්නවා. මම සෞඛ්‍ය අමිති කාලේ ඉඳලා සිගරට් කම්පැනි තරහ කරගෙන ඉන්නවා. ඖෂධ කම්පැනි කාරු ටික තරහ කරගෙන ඉන්නවා. ඔක්කොම බහුජාතික සමාගම්. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනත් එක්ක මේ රටේ මත්කුරු ජාවාරම් කාර්යෝ මම තරහ කරගෙන ඉන්නවා. මම කොමිෂන් සභාව පච් කරලා මේ කරන්නෙත් මම සෙල්ලමක් නෙවෙයි කියලා මම දන්නවා. මම ජනතාව ගැන විශ්වාසය තබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතුමාගේ ලේවලින් තෙත් වෙච්ච පක්ෂයක්. සිරිමාව බණ්ඩාරනායක මහතුණියගේ කඳුලෙන් තෙත් වෙච්ච පක්ෂයක්. ඒ සියලු අතීත අත්දැකීම් එක්කයි අපි නිවැරදි දේශපාලන ගමනක් යන්න මේ කතා කරන්නේ. ඒ නිසායි මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් හදාගෙන තිබෙන අලුත් පක්ෂය දෙවෙනි බණ්ඩාරනායක ඝාතනය කියලා. බණ්ඩාරනායක මහතුණියගේ ප්‍රජාහිතිය අහෝසි කළා වගේ දෙවෙනි වරටත් පක්ෂේ වැඩ කරන අයගේ ප්‍රජාහිතිය අහෝසි කරනවා වගේ වැඩකට මේ ගිහින් තිබෙන්නේ. ලේකම්ලා කවුද ඔය අලුතෙන් හදලා තියෙන පක්ෂේ සභාපතිලා කවුද? මේ පක්ෂෙත් එක්ක වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. අද මේගොල්ල මාධ්‍ය සාකච්ඡාවල කියනවා නෑ අපි මේ අලුත් පක්ෂය අපි සමාජිකත්වයේ අරගෙන නෑ. රටේ ජනතාවට කියනවා වෙන පක්ෂයකට ඡන්ද දීපල්ලා. මොකද්ද ප්‍රතිපත්තිය? පිට කොන්දක් තියෙනවා නම් දේශපාලන කොන්දක් තියෙනවා නම් ඔය කියන හයිය තියෙනවා නම් එහෙමනම් අලුත් පක්ෂයේ මේගොල්ල ගොඩනගන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්සලා පෙන්වන්න ඔන්න අපිට පුළුවන් වැඩේ අපි කරනවායි කියලා හිතන්. පක්ෂයේ බෝඩ් එකක් තෝනේ. පක්ෂයේ පාටක් තෝනේ. පක්ෂයේ ඉතිහාසෙත් තෝනේ. එහෙම අදිවට ඊයේ පෙරේද අනේ කතා කරනවා බණ්ඩාරනායක මැතිතුමා ගැන, බණ්ඩාරනායක මැතිනි ගැන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගැන. මේ හදිසිය මතක් වෙලා බණ්ඩාරනායක මැතිතුමා නැති වෙච්ච කාලේ ඉඳලා මේ પરම්පරා දෙක තුනක් පක්ෂයේ වැඩක් කරනකොට බණ්ඩාරනායක මැතිතුමාව සිහිපත් කරන විනාඩියක නිශ්ශබ්දතාවයක මට 2011 තමයි කිව්වේ මධ්‍යම කාර සභා රැස්වීමක් පටන් ගන්න කලින් මොකටද ඔය නම දාන්නේ? නමක් ඕනේ නැනේ. මියගිය නායකින් සහ සමාජිකින් සිහි කිරීම කියලා දාපුවාම ඇති. එහෙම කියපුවාට දැන් කාර්යාලවල බණ්ඩාරනායක මැතිතුමාගේ ෆොටෝ එක නැතුව බෑ. මැතිනිගේ ෆොටෝ එක නැතුව බෑ. පක්ෂේ පාට නැතුව බෑ. අපි කරන දෙයක් හෘද සාක්ෂියට එකඟව කරන්න ඕනේ. වැරදි පුද්ගලින් සමග එකතු වීමට පෙර එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු වටහාගත යුතුව තිබුණු බව ඉරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පානදුර පැවති ජන රැලියකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඩුවෙල ජන රැලිය මෙවන විටත් පැවැත්වෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අද පස්වරුවේ පැවතුනේ මාලබේ අරංගල නගරයේදී. ගම හදන රට දිනන පෙර ගමන තේමා කරගත් ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එම පෙරමුණ යටතේ තරඟ වදින සෙසු පක්ෂවල නායකින්ද එක්ව සිටියා. දැන් මේ දවස්වල යහපාලන ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව එළියට එනවා. එක එක ඒවාට ලකුණු වැටෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව කොල්ල කෑමට 100%යි. බඩු මිල වැඩිවීම 99%යි. රණවිරුවන්ව හිරගවල් වල දාන එක 100%යි. අපිට බොරු කියපු ගම මතක් වෙන්නේ චේතිය රජුරුවන්ගේ. දැන් චේතිය රජුරුවන්ගේ වාර්තාව කැඩුවා මේ ඩබල. ටීවී එකට ආවා අනේ තරුණ ගෑනු ළමෙක් මෝටරසයිකලයක් පදගෙන. එනකොට ටිකක් තෙමෙනවා. තාත්තා අහනවා දුව තෙමුණද? ඔව් තාත්තී. මේ තෙමිලා කාර් එකක් අක් ගන්න බෑනි.
එහෙනම් අපි වෙනස් කරමු දුවේ. තාත්තා කිව්වා දුව හාන් කිව්වා වෙනස් කරා. 2,400,000 බදු ගාලා ගෙන ආපු කාර් එකට අනේ 27,40,000 ගැහුවා. අවුරුදු 3ක් වෙනවා තාම හොයනවා ඒ ගෑනු ළමයාව අපි තෙමුණද නැද්ද කියලා බලන්න. අම්මා පල්ලා වෙච්ච දේවල්. ඉස්සර නම් කොල්ලා බය නැතුව කෙල්ලට I love you කිව්වා. දැන් I love කියනකොට මල කෙලියයි රීලෝඩ් එකේ බඩු ඉවරයි. දැන් හොඳද වෙනස සැපද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඩොලර් 1කට ගෙව්වේ රුපියල් 131යි. අද ඩොලර් 1කට ගෙවනවා 155.756. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ හාල් වලට ගෙවන වැඩිම මිල රුපියල් 75යි පොල් ගෙඩියක්. කොහොමද එහෙම මිල පාලනය කරන්න බෑ? තලේ දාන්න බැරි තරම් චූටි ගෙඩි තියෙනවා. එතකොට ගැසට් එකේ ගහන්න ඕනි චූටි නම් 75යි. තලේ දාපුවම කැරකෙන ඒවා 80යි. කින් සයිස් බෑ ලොකු ඒවා 100යි කියලා එහෙම පිස්සු ගැසට් නිවැදෙන ගහන්න පුළුවන්ද? පොල් ගණ්ඩ ගියාම එලෝ පොල් පේනවා. ජීවත් වෙන්න පුළුවන් යුගයක් ඇති කරපු නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂට නැවත ආණ්ඩුවක් හැදීම සඳහා බලය දීමේ මැතිවරණයයි 10 වෙනිදට පොහොට්ටුවට ගහන කතිරය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරලීට එක්වන අවස්ථාවේ රැස්ව සිටි පිරිසකින් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. යාත්‍ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පානතුර නගර සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනරැලියටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. මම එනකොට හාමුදුරුවනේ වාහනේ මම දාගෙන ආවා ප්‍රවෘත්ති. ඒක කියනවා මම බාර් කැන්සල් කරයි කියලා. ඒ නෝලු චක්‍රලේ කියනවා. දැන් එයි. හැබැයි මම නම් ඊට ඉස්සෙල්ලා ගියා. මේක දාලා ඉවරලා කැන්සල් කිරීමේ ගෞරවය එතුමා ගන්නවා කියලා. දාන්නෙත් එතුමා. මොකද අපි දැන් මම එයා කිව්වා වගේ. බියර් අඩු කරා. අය වැයි. ජනාධිපතිතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා වහාම බියර් මිල ආපහු වැඩි කරනු. කොරාද? ජනාධිපතිතුමා කියනවා මේක කුණු කන්දක් කියලා මේ ආන්න. මේ කුණු කන්දවල් එක එක වුණේ අපිද? ජනාධිපතිතුමා දැනගන්න ඕන බල්ලොත් එක්ක නිදාගත්තම ඇඟේ මැක්කෝ අහනවායි කියලා. අනේ ඒකටම හවුල්කාරයෙක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එදෝ බලන්න අර පාර්ලිමේන්තුවේ හැසුරුණු ආකාරය. අර මේ තියෙන බිග් මැච් එක ගහන දවසට කොල්ලෝ ඈ ගහනවා වගේ. හැබැයි ඒ ඔක්කොටම හරියන්නේ එතුමා තරුණියන්ට පේන්න එතුමාට තාම පුළුවන් කියලා ඩාන්ස් කරන්න ඩිගි ඩිගි ගාලා දෙනවා. මේම නැවෙනවා. අද රටේ ආර්ථිකය මෙහෙවන්නේ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකින් කිහිප දෙනෙකුගේ ඌමනාවන් මත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. බතරමුල ප්‍රදේශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ අදහස් පළ කර සිටියා. ජනවාරි මාසේ 8 වෙනිදා මේ ආණ්ඩුවේ ජනවරබලපනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. හැබැයි අද රට කරන්නේ කවුද? අපි පැහැදිලිව කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි අද මේ රට කරන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ අමාත්‍ය ජෝන් සෙනවිරත්න මැතිතුමා කියනවා මේ රටේ ආර්ථිකය කළමනා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. දැන් එතකොට ආර්ථිකය කළමනා කරන්නේ සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමාගේ උපදේශකයන් කීප දෙනෙක් තමයි අද මේ රටේ ආර්ථිකය කළමනා කරන්නේ කරන්නේ. අද මහ භාණ්ඩාගාරයේ කවුද මෙහෙවන්? පස්කරලිංගම් මහත්තයා, මලික් සමර වික්‍රම මහත්තයා සහ එතුමාට ගැතිගම් කියන විදේශිකයෙක් තමයි අද මුළු භාණ්ඩාගාරයේම මේ ආර්ථිකෙම පාලනය කරන්නේ. මේ රටේ තව වසර ගානකින් අපේ ආර්ථික මර්මස්ථානය වන හම්බන්තොට වරාය විකුණන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කරා. හම්බන්තොට වරාය විකිණීමේදී මේකේ ඩොලර් බිලියන 1.4ක් තමයි ඇස්තමේන්තු කරලා තිබුණේ. මිලියන 940 ගානක් තමයි අපිට ආවේ. හම්බන්තොට වරාය ආර්ථික වටිනාකම කියන US බිලියන 8.6යි. අන්තිමට හම්බුනේ මොකද්ද? US මිලියන 936ක චෙක් එකක්. මේ තමයි 2001 2004 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික වැඩපිළිවෙල. මේකේ තියෙනවා ලංගම විකුණන්න, මේකේ තියෙනවා දුම්රිය විකුණන්න, මේකේ තියෙනවා විදුලිය විකුණන්න, මේකේ තියෙනවා ජලය විකුණන්න, සියලු රාජ්‍ය ආයතන විකුණනවා රීගේනින් ශ්‍රී ලංකා මේ වැඩසටහනේ. මේ රීගේනින් ශ්‍රී ලංකා හදපු චරිත රත්නත් පස්කර ලිංගම් මහත්තයා තමයි අද මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරු හැටියට කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා කිව්වා අර
වංචා දූෂණ සෙවීම සම්බන්ධයෙන් පත්කරු ලබන කොමිසම් සභා තුලින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළා. කොමිසමක් තිබ්බා, පරීක්ෂණයක් තිබ්බා, වාර්තා හැදුවා, වාර්තා ටික හංගගෙන ඉන්නේ. ඒකෙන් අපට පේනවා මේ කොමිෂන් පත් කිරීලි වාර්තා හැදිලි වගේ දේවල් තියෙන්නේ දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කර ගැනීම සඳහා මිස ඇත්තටම වැරදි කරපු අය හෙළිදරව් කළා ඔවුන්ට දඬුවම් කිරීම සඳහා නෙවෙයි. ඒ නිසා මේ වාර්තා වලින් දේශපාලන ගේම් ගැහිල්ලක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ශ්‍රීලංකන්නයා ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය සම්බන්ධත් ජනාධිපතිතුමා දැන් කියලා තියෙනවා කොමිෂන් එකක් පත් කරනවා කියලා. ඒ නිසා මෙහෙම කොමිෂමක් දානවා කියන දානකුවම මහින්දරාජ පක්ෂ කණ්ඩායම බාහිරපත් වෙනවා. ඊට පස්සේ ඒ කණ්ඩායම මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිතුමා අගලවත් රැස්වීමකදී ප්‍රසිද්ධ කරනවා. දැන් මෙහෙම එකක් වෙලා තියෙනවා. මම සම්බන්ධව වහම තීන්දුවක් ගන්නවා කියලා මේ ගැසට් එක අවලංගු කරන්නේ. එතුම මේ ගැසට් එක අවලංගු කරන්න කොහෙද? රැස්වීමකනේ. රැස්වීමක අවලංගු කරන්න බෑනේ ඒක. අපිට සැකෙකුත් තියෙනවා කතා වෙලා කරනවද කියලා මේ. අමාත්‍යාංශයක් එක තීන්දුවක් ගන්නවා. ඊට පස්සේ ජනාධිපති ඒක නවත්තනවා. තව එකක් ගන්නවා. ඒක නවත්තනවා. දැන් මේ දිගට මේ වැඩේ සිද්ධ වුණා. අපි මත හොඳට මතකයි මේක. අපි හිතන එහෙම එකක් අහන්න ඕනේ නැහැ කියලා. දානමය සංශෝධනය ගේන්න එකඟ වෙලා ගෙනාවනම්. ඒකෙන් අවුරුදු පහ කරගත්තා නම් ආයේ මොකෝයි මගදී අහන්නේ මට 5ද 6ද කියලා. ඒක ඇතුළේ පොඩි පොඩි වෙන අදහසක් තියෙනවා. අධිකරණය කිව්වත් ඔබට අවුරුදු 6 කියලා එතුමා කියන්න ඕන කම තියෙන නැහැ. මං ආවේ පහටනේ. මට 6ක් එපා කියලා. අවම කාන්තා නියෝජනය මෙතෙක් පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනතට එක් කර නීතියක් බවට පත් කර නොමැති බවට පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පනත් කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී දෝෂයක් පැන නැගී ඇති බවයි. කාන්තා නියෝජනයේ පිළිබඳ විධිවිධානය පනතට එකතු වෙලා නැහැ. මෙවැනි බරපතල වරදක් සිද්ධ වුණේ කොහොමද? රටේ රාජ්‍ය භාෂාවන් සිංහල සහ දෙමළ වුවත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තවමත් කෙටුම්පත් සකස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. පනත් දෙකේම හියරින් ආෆ්ටර් මෙන්ෂන් කියලා එකම දේ තමයි 2016 පනතෙත් 2017 පනතෙත් තියෙන්නේ. හැබැයි ඒක සිංහලට පරිවර්තනය කරද්දි දෙවිදියකට පරිවර්තනය වීම නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. කොහොම නමුත් සිංහල සහ ඉංග්‍රීසි අතර පරස්පරයක් ඇති වුණොත් බලාත්මක වන්නේ සිංහල පිටපතයි. එම නිසා මැතිවරණ කොමිසම මහරගම නගර සභාවෙත් මයිඅංගන ප්‍රාදේශ සභාවෙත් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී කියලා අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයේ කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. නීතිපතිතුමා ඇවිල්ලා කිව්වා අපේ ජනාධිපතිතුමා පත් වෙනකොට 19ක් තිබ්බේ නැහැ. එතුමාට ජනවරම ලැබුණේ අවුරුදු 6කට. ඒ නිසා එතුමාට 6ක් ඉන්න පුළුවන් කියලා. මේ අකමැත්තෙන් අවුරුදු 5ක් ඉන්න ජනාධිපතිට තවත් අවුරුද්දක් ඉන්න කියලා බල කරලා අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම තමයි නීතිපතිතුමා මේ කරේ. මේ වගේ නීතිපතිලා ඉන්නකොට ජනාධිපතිතුමාට හතුරු ඕනිම නැහැ. ජනාධිපතිතුමාට ඒ නියෝගය අවලම් කරන්න බෑ. ඒක අවලම් කළ හැක්කේ මුදල් ඇමතිවරයාට පමණයි. 19 වෙනි සංශෝධනයට කලින් ජනාධිපතිතුමාට හැකියාව තිබ්බා මුදල් ඇමතිතුරු යමක් කියලා ඒක නොකර හිටියොත් මුදල් ඇමතිතුරු ඉවත් කරන්න. දැන් ඒක බෑ. අගමැතිතුමාගේ එකඟතාවයත් ඕනේ මුදල් ඇමතිතුරු මාරු කරන්න.
ඒක වෙනේ ගන්න නැහැනේ. එතුමාට පුළුවන් අවශ්‍ය නම් මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන සුරාබදු දෙපාර්තමේන්තුව තමන්ගේ යටතට පවරගෙන ඊට පස්සේ ඔන්න අවලංගු කිරීමේ ගැසට් නිවේදනය ගන්න. ජනාධිපතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුව පවර ගන්න බවට ඊයේ කළ ඉංගිය කාලෝචිත පියවරක් විදියටයි අපි නම් දකින්නේ. දෙහිඇත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව එම පක්ෂයේ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මේ අතර පළාත් පාලන ආයතන 8ක් සඳහා නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට දිනයට කල් තබනු ලැබුවා. දෙහිඇත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර අදාළ පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම අද දිනේදී සිදු කෙරුණා. එහිදී එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ගොනු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ අදාළ නාම යෝජනා පත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නම් කළ නිසි බලධරයෙකු විසින් තේරිම්බාර නිලධාරියා වෙත බහරදී නොමැති බවයි. එය මැතිවරණ නීතියට පටහැනි වන බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ල තීරණය කළ අතර පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට නියම කළා. මේ අතර මහරගම නගර සභාව සහ පළාත් පාලන ආයතන 8ක් සඳහා දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණය හෙට දිනයට කල් තබනු ලැබුවා. අදාළ පෙත්සම් අද දිනේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය සහ ශිරන් ගුණරත්න යන විනිසුරු මඩුල් ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබුණද එල්.ටී.බී. දෙහිදෙනිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීමක් ලැබී ඇති හේයින් නඩු විභාගයට සහභාගී වූයේ අභියාචනාධිකරණයේ සාමාජික විනිසුරු ශිරන් ගුණරත්න මහතා පමණයි. පැදුම්කර සිද්ධිය මත පදනම්ව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා සමග ගැටුමකට යාම අනවශ්‍ය ක්‍රියාවක් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. ඇතුළු දේශපාලන වේදිකාවේ පළුව අදහස් කිහිපයක් දැන්. රවි කරුණානායක මන්ත්‍රීවරයා කියනවා මට නම් වාර්තාව පිටපතක් ලැබුණා කියලා. ඒ වගේම එතුමා කියනවා මේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න බැරි එයි වැරදි ගොඩක් තිබෙන නිසා කියලා. මොකද මේකෙන් ගම්මේ වෙන අර්ථය? එතුමාට වාර්තාව දීලා තියෙනවා ප්‍රසිද්ධ කරන්න කලින් එතුමා දකින වැරදි ටික නිවැරදි කරලා දෙන්න. ඉතින් රවි කරුණානායක ඇමතුමා විසින් සංශෝධනය කරන වාර්තාවක් නම් අපිට පාර්ලිමේන්තුවේ ලැබෙන්නේ ඒ වார்த்தාව නොදුන්නාට කමක් නැහැ. කොහොමද මේ වார்த்தාව කොහොමද එතුමට හම්බුනේ? ඉතින් දැන් අහිනම් අපිටත් එකක් හම්බෙන්න ඕන. සම්පූර්ණයෙන් වැරදි මේ බැඳුම්කර කොමිසම කාර්යාලය පිළිබඳව තියෙන මතය එක්සත් ජාතික පක්ෂය. මොකද හේතුව තමන් අතරත් හොරු ඉන්නෝ ඒ හොරු ටික එලවන්න ඕනේ කියලා කල්පනා නොකරන අය ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට ගහන්න තමයි මේ බැඳුම්කර කොමිසම ගෙනාවේ කියලා. ගහන්න පුළුවන් අන්තිම මඩ බෝලේ ගැහුවා අපිට බැඳුම්කර බඟුලක් ගෙනල්ලා. මඩ ගැහුවා. පොත් කියව කියලා මඩ ගැහුවා. අපි චණ්ඩිකන් තම පටන් ගත්තනේ එක්සත් ජාතිපක්ෂය. හොඳින් නරකින් නම් නරකින්. වානා වා පොනා පෝ එක්සත් ජාතිපක්ෂය. මුන්ට තරහයි හොරාට හොරා කිව්වනේ. ඒ මුන් හොරුනේ. මුන් කියන ඩිලාන් ඵලයන්. අපේ අනිත්‍යාලු හරින් කියලා වරෙන් කියනවා. උන් වරෙන් කියන්නේ වරෙන් කට්ටේ ඵලයන් උන්ට කියනවා. ඔන්න අපි උඹලට තනිය හොර කරන්න දුන්නා දැන් අපේම බේරපන්. මේ ඵලයන් සහ වරෙන් කලිද එකයි. ඵලයන්ුත් හොරු වරණුත් හොරු. ඵලයන් හොරුයි වරෙන් හොරුනුයි අතේ මාට කිසුමානේ පාර්ලිමේන්තුවේ. වරෙන් හොරු කියනවා කවුද හොරා? රනිල් හොරා. ඵලයන් හොරු කවුද හොරා? කයිල හොරා. ලොක්කම කියනවා. ටික දුරක් යනකොට වරෙන් හොරුන්ට අමතක වෙනවා කොහෙද ඉන්නේ කියලා. කවුද හොරා? උඹයි හොරා. මේ පින් ඇමතිකම අරගෙන දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ නැතුව මොකද්ද ඩිලාන් පෙරලාගේ පින් ඇමතිලාට අපේ අගමැතිතුමාට හොරා කියන්න තියෙන අයිතිවාසිකම්? ලෝකේ පළවෙනි වතාවට භයානක හොරකමක් වෙනවා. කාය ආණ්ඩුව යටතේ මේක උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ නෙවෙයි. ඒක උනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අර යහපාලනේ හොරකමට විරුද්ධව හත් කරපු ආණ්ඩුව. ඊක ගැන එයාට හොයන්න අයිතියක් නැද්ද? ඒ මේ එක්සත් ජාතික පක්ෂ මේකට කලබල වෙන්නේ. අපිට බලනවා ඔය එකෙක් තම මෛත්‍රීපාල බලයෙන් පත් කරේ නේ. අපි තමයි පත් කරේ. ඇත්ත තමයි. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පරාද කරන්න තමයි දැඟලුවේ. හැබැයි අපි එකක් කියමු. මන්ත්‍රී ඉවරු 137ක් තියාගෙන රනිල් වික්‍රමසිංහව අගනති කරන්න පුළුවන් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මෛත්‍රී එක්කතු වෙච්ච නිසා. දිනසියේ එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන්ට ඇමතිකම් ගන්න පුළුවන් උනේ අපි මෛත්‍රී පාලි සිරිසේන මැතිතුමාත් එක්කතු වෙච්ච නිසා. අපේ උණු ලේසි නෑ. අවුරුදු 20ක් ඉදියේ විපක්ෂෙනේ අන්න කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි අර්ථ කතාව.
මට හෙට ආසනය නැති වුණත් මා පක්ෂෙන් එලෙව්වත් බැඳු කර හොරකම සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව. බුරු කියන්න බෑ. මුකපිලිකායනෝ. අපේ අය හොරකම් කරා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ හොරුන්ව අල්ලන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යුතුකම ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාලා ඒ හොරුන් අද අල්ලන්න මූලික පියවර අරන් තියෙනවා. ජේමිස් බොන්ඩ්ලා ටික අද අහුවෙලා තියෙනවා. ඒ ජේමිස් බොන්ඩ්ලාගේ account එක සේරම ෆ්‍රීස් කරලා තියෙනවා. ඒ කියන්නේ ගල් කරලා තියෙනවා, බ්ලොක් කරලා තියෙනවා. අද ඒගොල්ලෝ අනාථ වෙලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ හා සියලු දෙනාගේ ඉල්ලා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දින්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලි. අපි ඇයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළඟට අපි තල්ලු කරන්නේ? එහෙම කරන්න හොඳ නැහැ. මෙරටදී පොලිස් භාරයට ගැනුණු විශාලතම කොකේන් මත්කුඩු තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද සිදු කෙරුණා. අතරඟුට ගන්නා ලද මද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කළ පළමු අවස්ථාව මෙයයි. ඉක්වදුරේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව බලා ගමන් කරමින් තිබූ නෞකාවක කන්ටේනරයක් තුල තිබී කොකේන් කිලෝ 928 ග්‍රෑම් 229ක් 2016 දෙසැම්බර් 9 වනදා කොළඹ වරායේදී මෙරට රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 1620කට අධිකයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාකන්නා ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවා ඇති පරිසරයකදී විනාශ කිරීමට තීරණය කෙරුණු අතර එම කටයුතු අද ආරම්භ කෙරුණා. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. පහළව 16 17 කියන වර්ෂ තුන තුළ සම්පූර්ණ මත්ද්‍රව්‍ය වැටලීම් සියල්ලෙන්ගෙම එකතු වෙච්ච මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 34යි. අද අපි විනාශ කරපු කොකේන් වටිනාකම බිලියන 16.7යි. ඒ බිලියන 34 කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැය ශීර්ෂයේ අඩක්. කොයි තරම් බලයක්ද එහෙනම් මේ මත්ද්‍රව්‍ය ජාවාරමට තියෙන්නේ. අපි මේ උවදුර කඩන්න අවශ්‍ය සියලුම පියවරවල් ගන්නවා. මෙහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රසිද්ධියේ දී කරනු ලැබූ අතර පසුව GPS තාක්ෂණය සහිත විශේෂ ප්‍රවාහන රථ යොදාගෙන එම දියරය පුත්තලම ප්‍රදේශයට රැගෙන ගියා. එහිදී සෙල්සියස් අංශක 2000ක පමණ උෂ්ණත්වයෙන් යුත් උදුනක අදාළ කොකේන් දියර දහනය කිරීමට පියවර ගැනුණා. සයිටම් අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 9කට රජය ඉදිරි සතිය තුළදී විසඳුම් ලබා නොදෙන්නේ නම් එළඹෙන ජනවාරි 22 වැනිදායින් පසු දිනකදී නැවත දැනුම් දීමකින් තොරව වැඩවර්ජනයකට යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. දැන් සිව්දිස් විශේෂාංගය. පළත් සභා හා පළත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන්ගත් මෝටර් රථය අද අලුයම මහනුවර කඩුගන්නාව රෝහල ආසන්නයේදී මාර්ගයේ නිවතට ඇදී ගොස් ගසක ගැටි අනතුරකට ලක් වුණා. ප්‍රියානුතරින් තුවාල ලැබූ අමාත්‍යවරිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ අතර අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුපෙන් 50%ක් කපා හැරීම වැළැක්වීමට මැදිහත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසල මාර්ගයේදී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් විද්‍යාපීඨ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම ගැටුම ජංගම දුරකථනයක මෙලෙස සටහන් වී තිබුණා. දේශීය පුවා එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශන නිමාවට පත් වන අද දින 24/7 නාලිකාවෙන් අපගේ ඉංග්‍රීසි පුවත් විකාශන රාත්‍රී 9ට හමු වෙනවා. සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.